අයිබෝවන් අයිබෝවන් හැමෝටම අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දවස්වල වැඩිම කතා වෙන මාතෘකාවක් තමයි මේ කාබනික දියර පොහොර හදනකොට කොහොමද මේ මාළු දියර පොහොර එක හදාගන්නේ එහෙම නැත්නම් ෆිෂ් ටොනික් එකක් හදාගන්නේ අද YouTube එක බලුවොත් ඔයාලට ඕනතරම් ෆිෂ් ටොනික් හදන වීඩියෝ තියෙනවා ඒ නිසා මම අද වැඩිපුරම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ෆිෂ් ටොනික් වල තියෙන ඇත්තටම මේ ෆිෂ් ටොනික් ඇයි අපි පාවිච්චි කරන්නේ මේකෙන් අපිට මොනවද මේ හම්බෙන්නේ මේක ඇත්තටම මේ ඔය කියන තරම් වටිනවද කියන තරම් ගහක් හැදෙනවද මේ මේක මෙච්චර මාකට් කරන්නේ ඇයි කියන එක පිළිබඳව මම අද පොඩ්ඩක් මේ කතා කරන්න හිතුවා දවස් කීපයක් ඉතින් උත්සාහ කරා මේ අද තමා පොඩි කාලයක් මේක වෙන් කර ගන්න පුළුවන් වුණේ ඇත්තට මේ මාළුන්ගේ අස්ථි සහ මේ ලේ එකතු කරලා අපි මේ හදාගන්න පොහොර ඇත්තටම සරලවම කියනවනම් මේක සමතුලිත කාබනික පොහොරක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. මේ මාළුන්ගේ රුධිරයේ සහ අස්ථිවල තියෙන නයිට්‍රජන් ප්‍රමාණය නිසා ඉතා ශක්තිමත් වර්ධනයක් තියෙන සෞඛ්‍ය සම්පන්න ශාකයක් බිහි කරගන්න අපිට හැකියාව තියෙනවා. ඒ වගේ මෙහි තියෙන ප්‍රොස්ෆේට් ඉතාම හිමින් තමා ශාකයට මුදාහරින්. ඒ කියන්නේ පොළොවට මුදාහරින්. එතකොට ශාකයට කාලයක් යනකම් මේකේ පොහොර ටික අපිට ප්‍රොස්ෆේට් එහෙම ලබා ගන්න ශාකයට ගොඩක් පුළුවන්. ඒ වගේම තමා මේ තියෙන වැදගත්ම දෙයක් තමා ද වෙන පොහොර වගේ නෙමෙයි මේ ෆිෂ් ටොනික් එක අපිට ශාකයේ ඕනම ඒ කියන්නේ ඕනම කාලයක ඕනම වර්ධන අවධියකදී අපිට මේක යොදන්න පුළුවන්. ඒ නිසා කිසි ගැටලුවක් නැහැ. මේ මගින් අපිට ඉක්මනටම කරන්න දෙයක් පුළුවන් තමයි මේකේ මල් පිපෙන එක ඉක්මන් කරන්න පුළුවන්. අස්වැන්න වැඩි කරගන්න ගොඩක් උපකාරී වෙනවා. මේ වගේ තව විශේෂ දෙයක් තමයි පසට හිතකර ශුද්ධ ජීවීන් ඉතා විශාල ප්‍රමාණයක් ඉක්මනින් නැති වෙනවා. මේ සියලුම දේවල් වලට මූලික හේතුව තමයි මේ ඇමයිනෝ අම්ලය. මේ ෆිෂ්ටොනික් වල ඇති ඇමයිනෝ අම්ලය ශාකයේ ජෛව විද්‍යාත්මක ක්‍රියාදාම විශාල ප්‍රමාණයක් පවත්වා ගන්න ප්‍රධාන වශයෙන් උදව් වෙනවා. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් ගත්තාම ක්ලෝරොෆිල් නිෂ්පාදනය වැඩි කරනවා, ශාකයෙන් නයිට්‍රජන් උරා ගැනීම වේගය වැඩි කරනවා, ඒ වගේම විටමින් විශාල ප්‍රමාණයක් ලබා දෙනවා, ලෙඩ රෝග වලට මුහුණ දීමේ හැකියාවත් වැඩි කරනවා. එතකොට මේ මේක හදාගන්නකොට අපි මුලින්ම කරන්න ඕන ඔය මාකට් එකකින් හරි මාළු ලෑල්ලකින් හරි මාළු අයින් කරන අපි කියන්නේ බොකු බඩවැල් සියලුම දේවල් අපිට ගන්න පුළුවන්. සාමාන්‍ය අපි කරමල ගෙන එක ගන්නේ නැහැ. මොකද ඉරන්න කල් යනවා, මේක චුට්ටක් අවුල් නිසා. ඒකත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි එහෙම කරනවා නම් අපිට මේ විදිහට මේක අඹර ගන්න වගේ කරන්න වෙනවා. එහෙම නැතුනොත් මේක දිරන්න යන කාලය ගොඩක් වැඩි වෙනවා. ඒ නිසා අපිට පුළුවන් මේ වගේ හොඳට වලට පේන විදිහට පැත්තින් අර චූටි කැලුට ඇඹරිලා නිකන් හොඳටම ඇඹරිලා තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට මේ ඇඹරිච්ච ඒවායි මාළුන්ගේ ලේයි සක්කර එකට එක අනුපාතයට, ඒ කියන්නේ අපි මාළු කිලෝ 10ක් දැම්මොත් සක්කරත් කිලෝ 10ක් විතර දාලා මේක හොඳට දිය කරලා කලවම් කරගන්නවා. මේ විදිහට මේ කලවම් කරලා මෙහෙම කලවම් කරගෙන අපිට පුළුවන් මේක අපි හරි පැහැදිලිව කියන්න ඕන දෙයක් තමයි මේක හොඳට ඔය සක්කර දිය කරගත්තට පස්සේ අපිට මේක හොඳට අනිවාර්යෙන් හොඳට දිය වෙන්නම ඕන සක්කර ඔක්කොම. මේ විදිහට අපිට අතින් කලවම් කරන්න නම් බෑ. නමුත් මොකක් හරි ක්‍රමයකින් ලී එකකින් හරි නැත්නම් මොකක් හරි එකකට හරින ටූල් එකකින් මේක අපිට හොඳට කලවම් කරගන්න ඕන. ඒ කලවම් කරගෙන අපිට පුළුවන් මේ වගේ භාජනයකට හෝ බැලල් එකකට වේවා මතක තියාගන්න සීල් කරන්න පුළුවන් එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඇතුළට කිසිම දෙයක් මැස්සෙක්ට පණුවෙක්ට යන්න බැරි වෙන විදිහට සීල් කරන්න පුළුවන් හැකියාව තියෙන එකක් දාලා තමයි මේක වහන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මේ වගේ අපි කිසිම සතෙක්ට යන්න බැරි ඔය ඉන්සෙක්ට් නෙට් එකක් වගේ එකක් පාවිච්චි කරලා මේක සම්පූර්ණ සීල් කරගන්නවා කිසිම සතෙක්ට යන්න බැරි වෙන්න. නැත්තම් මේකට අය ඔයාලා මේක කලින් හදලා තියෙනවා දන්නවා ඇති, අනිවාර්යෙන් පණුව වෙනවා. ඊට පස්සේ එහෙම හදලා මේ වගේ මූඩියකින් හොඳට තද කරගන්නවා. අඩුම ගානේ කිසිම දෙයකට ඇතුළු වෙන්න බැරි වෙන්න. එහෙම වහගත්තට පස්සේ අපිට මේකට අපිට තව යොදන්න පුළුවන් දෙයක් තමයි කොහොඹ ඇට, කොහොඹ පොතු, නැත්තම් කොහොඹ කොළ, ඒ වගේ කෘමි විකර්ෂක දේවල්. ඊට අමතරව නත්ත සූර්යා, ගිනි සූර්යා, ඒ වගේ සාමාන්‍ය කාබනික ද්‍රව්‍ය අපිට එකතු කරන්න පුළුවන්. එකතු කරලා මේක දවස් 21ක් තියලා මේක හොඳට පෙරාගෙන මේ විදිහට පොඩි ප්‍රමාණයක් මේ වගේ බාධිත එකතු කරගන්න පුළුවන් අපිට අපේ ශාක වර්ධනය කරගන්න සහ ශාකයට යොදා ගන්න. ඔයාලට පේනවා ඇති මේ පොඩි 17 එකකින් වගේකින් අපි මේකට එකතු කරලා තියෙන මෙතන බලන්න පාට වෙනස් වෙනවා සෑහෙන. ඒතර මේකේ තියෙන උගුකම ඔයාලට තේරෙනවා ඇති. අපි මුලින් යොදා ගන්න ජල ප්‍රමාණයත් එක්ක තමයි අපි
තීරණය කරන්නේ මේක කොහොමද තනුක කරගන්නේ කියන එක පිළිබඳව. ඒ කියන්නේ වතුර කොච්චරක් දානවද කියන එක පිළිබඳව. වතුර පොඩි ප්‍රමාණයක් නම් දාන්නේ. අපි සාමාන්‍යයෙන් කියන්නේ අපි හදන ද්‍රාවණයට වතුර දැම්මට පස්සේ ගල් තුනක් විතර උඩට වතුර තිබ්බනම් හොඳට මැති කියලා තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ. අරක හොඳට දිය වෙන්න ඕන නිසා. ඊට පස්සේ අපිට මල් බාදියකට සාමාන්‍යයෙන් 10ට 1 අනුපාතය වගේ, නැත්නම් ස්ප්‍රේ කරනවා නම් 16ට 1 අනුපාතය වගේ. ඒ කියන්නේ අපිට පොහොර යොදනකොට අපිට තේරෙනවා මේක වෙනස් වෙන විදිය. ඒක අනුව අපිට තීරණය කරන්න පුළුවන් කොහොමද මේ ෆිෂ් ටොනික් එක අපි ශාකයට යොදාගන්නේ කියලා. දැන් ඔයාලට පේනවා ඇති මොනතරම් සාර්ථකව මේ වගාවන් තියෙනවද. ඉතින් ප්‍රධානම හේතුව තමයි ෆිෂ් ටොනික් එක අර මම මුලින්ම කිව්වා ශාකයේ ඕනම වර්ධන අවධියකදී අපිට මේක යොදන්න පුළුවන්. ඒක තමයි අපිට තියෙන හොඳම, يعني මම දකින හොඳම දේ. මොකද අපි කඩෙන් පොහොරක් ගෙන්න ගියොත් ඒක කියනවා පොඩි කාලේ විතරයි. නැත්තම් NPK තියෙනකොට K නම් ඕ මල් මල්ලල නම් K ප්ලස් එකක් ගන්න. නමුත් මේ මේකෙදි අපිට ශාකයේ ඕනම වර්ධන අවධියකදී මේක යොදා ගන්න පුළුවන්. මේක හරි උකුවට හදාගත්තාම අපිට හරි ලේසි අවශ්‍ය ප්‍රමාණය වලින් තනුක කරගන්න. දැන් ගොඩක් අය කරන දෙයක් තමයි බැරල් එකකට වගේ දානකොට බැරල් එකකින් තුනෙන් එකක් විතර මේව දාලා බැරල් එකේ කටමට්ටම් ගන්න වතුර දානවා. ගැටලුවක් නැහැ. නමුත් අපිට මේ ප්‍රමාණය වැඩි කරගත්තොත් අපිට පුළුවන් මේක තනුක කරගන්න හරි ලේසි. එතකොට අපිට පදම හදාගන්න එක එච්චර අමාරු නැහැ. දැන් මේක පෙරලා අයින් කරාට පස්සේ මේකේ තියෙන වතුර ගතිය පෙරා ගත්තට පස්සේ අපිට ඒත් අර බැරල් එකටම දාලා කිසිම ගැටලුවක් නැතුව ඒ බැරල් එක ඇයිත් අර විදිහට සීල් කරලා තිබ්බනම් වතුර දාලා තව අපිට ඕනනම් සක්කර ටිකක් කලවම් කරගන්න වෙයි. කිසිම ගැටලුවක් නැතුව අපිට තව පාරක්, තව දෙපාරක්, තව තුන් පාරක් මේකට මාළු එකතු කර කර අපිට මේක අපි කියන්නේ අප්ඩේට් කරගෙන අපිට මේක තිය තිය කාලයක් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න මම මුලිමුත් කිව්වා මේක හොඳට සීල් වෙන්න ඕනේ, පණු වෙන්නේ නැති වෙන්නේ මේක බලා ගන්න ඕනේ. නැත්තම් ඔයාලා මේ කලින් කරලා තිනවන් දන්නේ නැති අය අනිවාර්යෙන් පණු වෙනවා. ඒ තමයි සාමාන්‍ය දේවල් ටික මේ විශ්ව ටොනික් එක හදනකොට. අදට වීඩියෝ ඉවර කරන්න මොනවාරි ගැටලුවක් තියෙනවනම් කමෙන්ට් එකේ දාන්න පුළුවන්. උපරිමෙන් උත්සාහ කරන්න උත්තර දෙන්න පුළුවන් ඉක්මනින්. එහෙනම් ගිහින් එන්න. සුබ දවසක් හැමෝටම.